පසුගිය යුද සමයේ ආරක්ෂක අංශයේ විශාල පිරිසක් සෙසු ප්‍රදේශවලට වඩා සිය ජීවිත පරිත්‍යාග කළේ අණමඩුව ආසනයේ රණවිරුවන් බව සඳහන් වෙනවා. යුද්ධය නිමා වී වසර 10ක පමණ කාලයක් ඒ අමිහිරි අත්දැකීම් ජනතාවගෙන් ක්‍රමෙන් ඈත්වෙමින් පවතින මොහොතක ඉකුත් පළවෙනිදා දින යාපනයේ වාසුවිලන් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකනි යළිත් එම අමහිරි අත්දැකීම් අත්විඳින්නට අණමඩුව පල්ලම හල්මිස්ගස්වැව ප්‍රදේශයේ ජනතාවට සිදු වුණා. ඒ එදින හවස 4ට පමණ සිදු වූ පිපිරීමකින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ ලාන්ස් කෝප්‍රර් රණතුංග ආරච්චිගේ සනීර චනිත් කුමාරගේ මිය යාමත් සමගයි. ඔහු මියගියේ යුද වාතාවරණයක් තිබූ මොහොතක නොවුනත් ජනතාවට යළි සිහිපත් වූයේ යුද සමයයි. මෙම පිපිරීම හේතුවෙන් තවත් යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් තුවාල ලබා යාපනයේ මූරික රෝහලට ඇතුළත් කෙරුණා. සමීර ජනිත් කුමාරගේ උපන්ගම පල්ලම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විල්පොත හල්මිල් ගස් වැවයි 1994 මාර්තු 22 දින උපත ලැබූ සමීර ජනිත් කුමාර තිදෙනෙකුගෙන් යුත් පවුලේ මත්තුමයයි. සෙසු දෙදෙනා පිරිමි සහෝදරයන්. ඔහුගේ පියා ප්‍රදේශයේ සුළු රැකියාවක නිරත වන අතර මව නිරසේ රැඳී සිටිනවා. විල්පොත අනුර මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා උසස් පෙළ විභාගයට පෙනී සිටින අතරතුර ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තුවේ ආධුනික සෙබළකු වශයෙන් හමුදා සේවයට එක්ව තිබෙනවා. 17 හදාරණ කාලය තුළ ඔහුගේ ගුරුවරන්ගේද සහෝදර සිසු දරුදරියන්ගේද සිත් දිනාගත් ප්‍රියමනාප ක්‍රියාශීලී සිසුවෙකු ලෙස අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට කටයුතු කළේ අධ්‍යාපනයට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලටද එක්සේ දස්කම් පෑවහු විද්‍යාලයේ දීප්තිමත්ම සිසුවෙකු වුණා. කුඩා කල සිටම යුද හමුදාවට බැඳීමට මහත් රුචිකත්වයක් දක්වමින් සිටි ඔහු නිරන්තරයෙන්ම සිය යහළුවන්ට පවසා ඇත්තේ කෙදිනෙක හෝ තමාගේ අරමුණ ඉෂ්ට කරගන්නා බවයි. එහෙත් සිය මව හමුදා සේවය තෝරා ගැනීමට ඔහු දක්වන උනන්දුවට දැක්වීමේ අව ප්‍රතිචාරයක්. පුතේ උඹ හමුදාවට නම් යන්න එපා. තව ඉගෙන ගන්න කල් තියෙනවනේ. ඉගෙනගෙන ඉවර වෙලා හොඳ රැකියාවක් කරන්න. මගේ බලාපොරොත්තුව ඒක තමයි. නෑ අම්මේ, අපි රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ. ඒ නිසා මම හමුදාවට බැඳෙනවා. සනීර ජනිත්ගේ ඒ අරමුණ ඉෂ්ට කර ගැනීමට ඔහු නිතරම මාන බැලුවා. ඒ අනුව හිතවතුන්ගේ මාරයෙන් ලැබුණු ආරංචි අනුව යුද හමුදා ආධුනික සබලුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් දැන්වීමක අයදුම්පත සම්පූර්ණ කළ තැපැල් පෙට්ටියට දමන්නේ කෙසේ හෝ හමුදා සේවයට බැඳීමේ අරමුණෙන්. ඒ අනුව මාස කීපයක්කින් ඔහුට ලිපියක් ලැබෙන්නේ ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමටයි. සනීර ජනිත් එවන විට උසස් පෙළ විභාගයට පෙනීම සිටිමින් සිටියද කුඩා කල සිටි හමුදා සේවයට බැඳීමේ ආශාව තිබූ නිසාම විෂයට පෙනී නොසිට ඔහු සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට තීරණය කරනවා. සනීර අධ්‍යාපනයේදී සමුදි සමුදා සේවයට එක් වූයේ ඒ අයුරෙනුයි. තරුණ විය එළඹෙත්ම මව්බිමේ අඛණ්ඩභාවයේ සුරැකීමේ අරමුණ පෙරදරි කරගත් මෙම වීර කොළු පැටියා උපැම්බෙන්න තමුගෙන් ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳව අවධානය යොමුකට 2013 වර්ෂයේ දෙසැම්බර් 11 දින ලංකා යුද හමුදාවේ ආධුනික සෙබළකු වශයෙන් එක් වී සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු යටතේ පාඨමාලාව හදාරා ගාල්ලේ කරන්දෙනිය සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය නිරත වුණා. බාරදෙන රාජකාරියක් වගකීමෙන් නිසි ලෙස ඉටු කිරීමට ඔහුගේ පාසල් දිවියේ සිට පැවතෙන උතුම් ගුණාංගයක්. යුද හමුදා සේවයේද ඒ චරිතය එලෙසින්ම පවත්වාගෙන යාමට අමතක කළේ නැහැ. ඒ නිසාවෙන්ම සන්නද්ධ බුද්ධි බලකායේද කැපිපෙනෙන චරිතයක් වුණා. හමුදා සේවයේ යෙදී සිටියද කොතරම් රාජකාරි බහුල වුවත් ඉඩ ලැබූ සෑම අවස්ථාවකම ඔහු සිය දෙමව්පියන් සහෝදරයන් බැලීමට ගමට ඒමට අමතක නොකළා. ගතින් වෙන්ව සිටියද ඔහුගේ සිත නිරන්තරයෙන්ම රැඳී තිබුණේ තම දෙමව්පියන් ගැනයි. අඩක් නිම කළ නිවසක ඔහු ජීවත් වුණා. යමක් තේරුම් ගන්නට දින සිට දරුවන් ජීවත් කරවීමට සිය මව සහ පියා ගන්නා වූ වෑයම සනීරේගේ සිත් තුළ දැඩි ලෙස කාවැදී තිබුණා. පවුල රැක ගැනීමට පියාගේ වගකීම් කළ හැකි පමණින් තමන්ද කරට ගන්නට ඔහු තම පියාගේ රැයක් දවාලක් නොබලා ගන්නා වූ වෙහෙස හොඳින් අවබෝධ වූ නිසයි. නිවාඩුව ගත කළ දෙමාපිය ආශිර්වාදය ලබාගෙන නිවසින් පිටත යන සෑම මොහොතකම සිය මව දෙවියන්ගෙන් ඈද සිටියේ මද්දුමයාගේ ආරක්ෂාවයි.
සනීර ජනිත් ඉකුත් 30 වැනි දින සවස 5:30ට පමණ සිය නිවසට පැමිණි ලාන්ස් කෝපරල් තනතුරට උසස් වීමක් ලබා තනතුරට අදාළ නිල ලාංඡනය පැළඳවීම සඳහා යාපනයේ පලාලි කඳවුර වෙත යාමට පෙර දෙමාපිය ආශිර්වාදය ලබා ගැනීමටයි. හදිසියේ පැමිණෙන ඔහු නිවසේ රැඳෙන්නේ පැය දෙකක් පමණ කාලයක්. එය ඔහුට යාපනයේ බලා යාමට තිබෙන කාල වේලා මදිවීම නිසායි. එම අවස්ථාවේ ඔහුගේ පියා සහ සහෝදරයන් නිවසේ රැඳී සිටියේ නැහැ. මව පමණක් සිටි අතරතුර ඇය ඔහු පිටත්වීමට පෙර ඉක්මනින් කෑම පිස ඇයගේ අතින් බත් කටවල් කීපයක්ම කැව්වා. කෑමකා අවසන් වී මවකේ දෙපා නැමද පිටත්වීමට සූදානම් වුණා. පුතේ පරිස්සමින් ගිහින් එන්න, ඔයාව දෙවියෝ ආරක්ෂා කරනවා. දෙකම් මුල් දිගේ හැලෙන කඳුළු බිඳ පිසඳා මව කීවා. බාවෙන්න පාමි, මම ලබන මාසෙ එනවා ගේ හදන්නත් සූදානම් කරන්න ඕනෙනෙ. ඔහු එසේ කියමින් නිවසින් පිටත් වුණා. ජනිත්ගේ සිහිනේ වූයේ කෙසේ හෝ නිවස පිළිවෙලක් කර ගැනීමයි. ජනිත් සමග කරන්දෙනේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ සෙබළුන් කීප දෙනෙක්ම පලාලි යුද හමුදා කඳුරට පැමිණියේ උසස් වීමට අදාළ නිල ලාංඡන පැළඳවීමටයි. එදින එම සෙබළුන් කඳුරේ රැඳී සිටින අතරතුර ජනිත් සහ තවත් සෙබළුන් දෙදෙනෙක් ට්‍රැක්ටරයකින් කඳුරේ සිට මීටර් කීපයක් දුරින් පිහිටි ස්ථානයකට ගියේ කිසියම් අත්‍යවශ්‍යතාවයක් සඳහායි. එම ස්ථානයට ගිය සනීර අසල තිබූ ගඩොල් ගොඩකින් ගලා ගැනීමට යාමේදී කිසියම් පිපිරීමක් සිදු වුණා. එකවරම විශාල ශබ්දයක් නගා පිපිරීමක් සිදු වුණා. ගත වූයේ නිමේෂයයි. සනීර ලේ විලක් මත වැතිරුණා. සෙසු සබලුන් දෙදෙනාටද තුවාල සිදු වුණා. සිද්ධිය වූ සැනින් යුද හමුදා නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිදෙනාම කඩිනමින් යාපනයේ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ඒ වන විටත් ජනිත්සිය අවසන් සුසුම් වාතලයට මුසුකර හමාරයි. සිදිය වූ ස්ථානයේ සාමාන්‍ය වැසියන්ට යා නොහැකි අනාරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කොට තිබෙනවා. ඊට යාබද කැලෑ ප්‍රදේශයේ පොලිස් විශේෂකාර බලකා පුහුණුවීම් කටයුතු කරන ප්‍රදේශයක්. පසුගිය යුද සමයේ සිට දීර්ඝ කාලයක් පිපිරීමට අදාළ පුපුරණ ද්‍රව්‍ය සක්‍රියව තිබීමද ගැටලුවක්. සිද්ධිය සම්බන්ධයෙන් රජ රස පරීක්ෂකවරයා එම ස්ථානයේ නිරීක්ෂණය කොට අදාළ පරීක්ෂණ කටයුතු සිදුවන බව සඳහන්. සිය උපන් ගමේ හමුදා කඳුරේ කා අතරත් හොඳ හිත දිනාගත් සන්නද්ධ බුද්ධි බලකායේ ලාන්ස් කෝපරල් සනීර ජනිත් කුමාර පූර්ණ යුද හමුදා ගෞරව මැද්දේ 4 වැනි දින සවස හල්මිල් ගස්වැව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු වුණා. අපි සනීරට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.